සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන බුද්ධ ශ්‍රාවකයන්ට ලැබෙන ආනිසංස පහක් ගැන දක්වනවා ධම්මා සවන සූත්‍රයේ ඒ කාරණා පහත් ඔබ දැනගන්න එක හොඳයි දැන් නිරන්තරයෙන් බණහනකොට මෙන්න මේ කියන ආනිසංස පහ ඔබට ලැබෙන ඔබ නිරන්තරයෙන් බණහන පිටසක් නේ ඒ නිසා පින්වත් ඔබට මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙනවා පංචමේ භික්කවේ ආනිසංස ධම්මා සවනේ කතමේ පංච මෙන්න මේ පහ ඔබට ලැබෙනවා පින්වතුනි ඒ නිසා ධර්ම ශ්‍රවණයට තවදවත් වීර්ය ඇති කරගන්න අසුතං සුනාති නොවසන ධර්මීය නොවසන ලද ධර්මීය අහන්නට ලැබෙනවා අසුතං සුනාති මෙතෙක් නාසපු දෙයක් නොහපු දෙයක් නොහපු දෙයක් අහන්න ලැබෙනවා අහලා නැති ධර්මයක් දැනගන්න ලැබෙනවා දැන් අපේ පින්වතුන් විශේෂයෙන් කියන දෙයක් තියෙනවා මේ ලෞතුරු වර්ණ ඒ ධර්ම දේශනා නැවත නැවත ශ්‍රවණය කරන පිරිසක් ඉන්නවා අන්නේ පින්වතුන් කියනවා එදා බණ දේශනාව අහද්දී ඇහිච්ච නැති දහම් කාරණා රසක් දෙවනවර අහද්දී දැනුණා අහන්න ලැබුණා තුන්වනවර අහද්දී අහන්න ලැබුණා මෙන්න මෙහෙම කලින් අහන්න ලැබිච්ච නැති ධර්ම දේශන ධර්ම කාරණා ගොඩක් නැවත නැවත අහනකොට අහන්න ලැබුණා කියලා අන්න බලන්න ඒ ආනිසංසය වුම්මත් දකින්නවා ඒකට තමයි කිව්ව අසුතං සුනාති නොවසන ලද ධර්මය අසන්නට ලැබෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ මහා ආනිසංස පහෙන් එකක් දෙවන ආනිසංසය තමයි සුතං පරියෝ දාපේති පරියෝ දාප කියලා කියන්නේ පිරිසිදු කර ගන්නවා සචිත්ත පරියෝ දපණං කිව්ව හිත පිරිසිදු කර ගැනීම එතකොට හිත දමනේ වේ එහෙනම් සුතං පරියෝ දාපේති කියලා කිව්වේ අසන ලද්ද පිරිසිදු වෙනවා ඒ කියන්නේ කලින් වතාවේ හරියට පැහැදිලි වුන්නේ නැවත අහනකොට අන්න හොඳට පැහැදිලි වෙලා පිරිසිදු වෙලා නිර්වෘල් වෙලා ධර්මය වැටෙන්න පටන් ගත්තා එහෙනම් එකපාරක් විතරක් අහලා ඒ ධර්මයේ පිරිසිදුව වැටෙන්නේ නැහැ කෙනෙක්ට දැන් මේ වෙලාවේ බලන්න පැය ගාණක් තිස්සේ මේ ධර්මයේ දේශනාව වෙනවා දැන් මේ සියල්ල ඔබට දරා ගන්න අමාරුයි මම ඒක දන්නවා නමුත් මේ ධර්ම දේශනාව අතරින් ඛණ්ඩණය කරලා අද ටිකක් දේශනා කරනම් හෙට ටිකක් දේශනා කරනම් කියලා හැම දේශනා කරන්න බෑ දේශනාව දිගටම කරගෙන යනවා ඔබට පුළුවන් හැටියට මේ ධර්මයට කන් දෙන්න ඒකයි කල්ලේ උත්තේ එතකොට මොකද නැත්තම් මේ දහම් සමාධිය ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන්න බෑ ඒ වෙනම සමාධියක් මේ දහම් සමාධියේ මේ ධර්මයට අදාළයි එහෙනම් පින්වතුනි සුතං පරියෝ දාපේති අසන ලද ධර්මීය සුපිරිසුදු වෙන්න පටන් ගන්න එහෙනම් අන්න දෙවන ආනිසංසය තුන්වන ආනිසංසය කාංකාං විතරති සැකය දුරු වෙනවා නැවත නැවත ධර්මයට කන් දෙනකොට නිරන්තරයෙන් ධර්මයට කන් දෙමින් ඉන්නකොට මොකද වෙන්නේ අර තියෙන විචිකිච්ඡා සැක එක එක දුරු වෙලා යනවා විචිකිච්ඡා නීවරණයක් දුරු වෙලා යනවා අර අටතෙන් බුද්ධ ආදී අටතෙන් සැකයක් දුරු වෙනවා සෝවාන් මාර්ග අනුගාමිකයෙක් බවට පත් වෙනවා ක්‍රමානුකූලව ඉන් අනතුරුව ඒ මාර්ගේ ගමන් කරලා ඵලයේ සාක්ෂාත් කරගන්න උතුම් වූ ප්‍රථම ශ්‍රාවකයා බවට පත් වෙනවා කාංකා විතරති බුද්ධ ආදී අටතෙන් සැකයක් ගැන ඔබ දන්නවා දැන් ඒක විග්‍රහ කරන්න කාලේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ධම්ම සංඝ අරේකාන්ත සීල ඊළඟට පොබ්බන්තේ කංකති අපරන්තේ බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති අරේකාන්ත සීල හේ නැත්තම් නිබ්බාන පටිපදා හේ කංකති ඊළඟට පොබ්බන්තේ කංකරි පොබ්බන්තේ කංකති අපරන්තේ කංකති පොබ්බ අපරන්තේ කංකති පටිසවාපාද කංකති අනාදි වශයෙන් අට ආකාරයකට සැකයක් තියෙනවා පස්සේ විග්‍රහ කරලා අපි ගමු මිදිස්සලත් පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ සැක සංකා දුරු වෙනවා එහෙනම් ධර්මයට කන් දීගෙන ඉන්නකොට දෙකින් දිකට කන් දීගෙන ඉන්නකොට අර ගෝත්‍ර බුහු පුද්ගලයා බවට ඉස්සෙල්ලම්පත් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ සද්ධානුසාරි හෝ ධම්මානුසාරි හෝ ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා හෝ ප්‍රඥාව මත සෝවාන් මාර්ග අනුගාමික පුද්ගලයා බවට පත් වෙනවා අනඤ්ඤා තඤ්ඤා සාමීති ඉන්ද්‍රිය හටගත්තාට පස්සේ ඒ කියන්නේ ඥානෙ පහළ වෙනවත් එක්කම ශ්‍රද්ධාව බලවත් කියන සද්ධානුසාරි කියන ආකාරයෙන් තුල්ලසෝතාපන්න තත්ත්වයට පත් වෙනවා ප්‍රඥා බලවත් කෙනා ධම්මානුසාරී කියන ස්වභාවයෙන් ඒ මාර්ගයට ධම්ම මාර්ගයට නිර්වාණ මාර්ගයට පැමිණෙනවා එපමණකින් ඔවුන් මාර්ග අනුගාමිකයන් බවට පත් වෙලා ඊට පස්සේ තවදුරටත් බණහගෙන ඉන්නකොට ඉතිරි කංකා දුර වෙලා ගිහිල්ලා සීලබ්බ සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සිව්වා තුන් ආකාරයෙන්ම සංයෝජන ප්‍රහාණය වෙලා උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙනවා
Enang anbalan epamanak novei. Etening ehata tidawase marge wadaddit. Me dharmaya pilibanda vividakara saka sangka athi wenna puluwan. Saka kiyala kiyanne ara buddha adi yata den saka wage nemei. Etukota vividakara vichikichchawan vichikichcha kiyanne nivarnaya sowan buddhalayage sitat pavatinawa. Enang e vichikichchawan adu wedi wasen athi wenna puluwan. Etukota me dharmayata manakkota kan denakota mokadda wenney? Me savajja dharma, me anavajja dharma, me kanna dharma, me sukha dharma, me අර්ථය මේ අනර්ථය මේ ධර්මයේ මේ අධර්මයේ මේ කුසලයේ අකුසලයේ යන ආදී වශයෙන් ඒ ධර්මයේ ප්‍රභේදකරණය අවබෝධ වෙනකොට මොකද වෙන්නේ මනාකොටේ ධර්මයේ දරා ගන්නකොට මොකද වෙන්නේ අර්ථයලුම සියලුම කංකා නැත්තම් සංකා එහෙම නැත්තම් සැක සංකා දුර වෙලා යනවා එහෙනම් අන්න ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන ආර්ය ශ්‍රාවකයන්ට ලැබෙන තුන්වෙනි ආනිසංසය තමයි මේ සැක සංකා දුර වීම හතරවෙනි ආනිසංසය දිට්ඨින් උජුං කරෝති දෘෂ්ටි ඍජු වෙනවා එන්නේ දැන් සක්කා Dan kenek sama di tiada patino dukke janan dukke samude janan dukke nirode janan dukke nirode gamini pati pada janan ayang uceti sama di ti. Utumu caturar sate aubodin filibanda aubodin kenek utumu sama di tiada patino. Hebe utumu sama di tiada patuna kira kiani siye da siyakma. Drusti rijuna kiani kene bek. Soam palida patuna kira kiani siye da siyak drusti rijuna kiani kene bek. සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණා විතරයි තාම. මාර්ගයේ වැඩෙනකොට කෘත්‍යඥාන වැඩෙනකොටයි ක්‍රමානුකූල දෘෂ්ටිය ඍජු වෙන්නේ. දෘෂ්ටිය ඍජු වෙලා මාර්ගය පූර්ණ වෙන්න පටන් ගන්න. එහෙනම් පින්වතුනි දිගින් දිගට වරහගෙන ඉන්නකොට අන්න මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය බලවත් වෙනවා. ඒ කිව්වේ සුද්ධ සිංහලෙන් මොකද්ද කිව්වේ? චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණ වෙනවා. තවත් විදිහකට කිව්වොත් කෘත්‍යඥාන පූර්ණ වෙනවා. තවත් විදිහකට කිව්වොත් අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති කිව්ව ආකාරයට මේ ධර්මයේ ගැඹුරට පේන්න පටන් ගන්නවා ගැඹුරට විමර්ශනය වෙන්න පටන් ගන්නවා අන්න එහෙනම් අන්න ඒකටයි කිව්වේ දිට්ඨින් උජුං කරෝති කියලා ගැඹුරට ධර්මයේ දකින්න ලැබෙනකොට මොකද වෙන්නේ සම්මාදිට්ඨිය ඍජු වෙනවා සම්මාදිට්ඨිය ඍජු වෙන මාර්ගය පූර්ණ වෙලා යම් දවසක විජ්ජාය මුක්ති කියන ඵල දෙකත් එක්ක දසංගේ සමන්නාගතෝ අරහති උච්චති කියන අරිහත් ඵලයටත්පත් වෙනවා එහෙනම් ධර්ම ශ්‍රවණිය ඔබට අරිහත් ඵලයේ දක්වාම ගමන් කරන්න මහෝපකාර වෙන මහා උත්තරීතර කුසලයක් වඩන්නා වූ පින්කමක් අවස්ථාවක් ඊළඟට පස්වන ආනිසංසය චිත්ත මස්ස පසීදීති ඒකේ මොකද්ද නිරන්තරයෙන් බණ අහන කෙනාගේ හිත පිරිසිදුයි පහදුන් සිතක් ඔහුට තියෙන හරියට නිකන් පිරිසිදු ජලාශයක් වගේ සමහරුන්ගේ හිත හරියට නිකන් අර බොර වෙච්ච ජලාශයක් වගේ සමහරුන්ගේ හිත හරියට කුණු පොල් ගෙඩිය වගේ නමුත් මේ ධර්මය අවබෝධ කරගෙන නිරන්තරයෙන් මේ ධර්මයේ හැසිරෙන කෙනාගේ හිත හරි පිරිසිදුයි පවිත්‍රායි එයාට මේ පිරිසිදු භාවය දැනෙනවා හිතේ පැහැදීම දැනෙනවා පිරිසිදු ජලාශයක් වගේ හරියට හිත විනිවිද පේනවා Tamanටම හිත හිතේ පුංචි කිලුටක් හටගත්තා ටක් ගාලා පේනවා ඒක ඉක්මනට පේනවා ඇයි හිත පිරිසිදුයි හරීම ප්‍රසාදයට පත්වෙච්ච හිත ප්‍රසාදයෙන් යුක්තවමයි ඉන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ආරිකාන්ත ශීලයේ කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තවමයි වාසය කරන්නේ එහෙනම් ඒ ප්‍රසාදය තව තවත් වර්ධනය කරන කුමක් විසින්ද මේ ධර්ම ශ්‍රවණිය විසින් එහෙනම් අන්න බලන්න කාලින ධම්ම ශ්‍රවණං නිරන්තරයෙන් ධර්මයට කන් දීම ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් වෙන් කර ගැනීම එහෙනම් බලන්න මොනතරම් සැපයකට මාවතක් විතර කරලා දෙනවද එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් ඇති බව ඔබට මංගල කාරණාවක් ඔබේ ජීවිතයට මංගල කාරණාවක් ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් නැතිකම අවමංගල කාරණාවක් කරන්න දෙයක් නැහැ මෙතන බණ ඇහුවත් ඒක තමයි කියන්න තියෙන්නේ මට ඒ නිසා ඒ අය උත්සාහ ගන්න ඕන ඒ අවමංගල්‍ය නිදහසල මංගල්‍ය උදා කරගන්න අපිට බෑ බලහත්කාරයෙන් මංගල්‍යයක් කරලා දෙන්න තමන්ගේ මංගල්‍ය කරගන්න ඕනේ